කාලයත් මුදලත් ඉතිරි කරගන්න ඔබත් ළඟම ඇති ATM එකට යන්න. ලංකා පේ වෙතින් පුංචි අදහසක්. IOC පෙට්‍රල් ටොන් 28,000ක් ෂෙඩ් වලට බෙදා හැරීම ආරම්භයි කියලයි අද ලංකාදීප පුවත්පත වාර්තා කර සිටින්නේ. ඉතින් මේ අනුව ඉදිරියේදී යම්කිසි ආකාරයකින් ඉතාමත් සුළු සහනයක් ලැබීමට නියමිත බව වාර්තා වෙනවා. හැබැයි එය ස්ථිරසාර සහනයක් නොවන බවත් අනිවාර්යෙන්ම කියන්නට ඕනේ. IOC තත්ත්වය පිළිබඳව තමයි මේ මුලින්ම වාර්තා කරන්නේ. තවමත් සිපෙට්කෝ තත්ත්වයන් පිළිබඳව වාර්තා කරන්නට අප කල් වේලා වැඩි. IOC සමාගම විසින් ගෙන්වන ලද පෙට්‍රල් මෙට්‍රික් ටොන් 28,000ක් ලංකා ඛනිජ තෙල් පෞද්ගලික බවුසර් මගින් සිපෙට්කෝ සහ IOC පිරිවුම් මල් වෙත බෙදා හැරීම පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව මේ ඉන්ධන හල් දෙකටම මේ තෙල් බෙදා හැරීම සිදු විය හැකි බව තමයි උපකල්පනය කරන්නට පුළුවන්. ඉතින් මෙම පෙට්‍රෝල් තොගයට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 19,000ක් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 9,000ක් අයත් බව දෙම සංගමයේ සමලේකම් DV ශාන්ත සිල්වා මහතා සඳහන් කරනවා. පසුගිය කාලයේදී ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් හොයන්නටවත් තිබුණේ නෑ බෙහෙතකටවත්. නමුත් මේ වන විට 9,000ක පමණ ප්‍රමාණයක් ලැබී තිබෙන බව තමයි වාර්තා කරන්නේ. ඉතින් ඊයේ දිනේදී සිපෙට්කෝ පිරුම් හල් 500කට පමණද, IOC පිරුම් හල් 200කට පමණද ඔක්ටේන් 92 සහ 95 පෙට්‍රල් බෙදා හැරෙන බව ඔහු සඳහන් කරනවා. ඉතින් මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඇනුම් කරන ලදුව මෙරටට ළඟා වූ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 28,000ක් අඩංගු නැවින් එම පෙට්‍රල් ගොඩබෑම ආරම්භ කළ බවත්, ඒවා අද, ඒ කියන්නේ 21 වනදා, හෙට 22 වනදා පිරිවුම් හල් වෙත ලබා දීමට සැලසුම් කරන බවත් සංස්ථාව සඳහන් කරනවා. ඉතින් පෙට්‍රල් බෙදා හැරීම ආරම්භ කළ බවට ලද තොරතුරු අනුව පිරිවුම් හල් අසල දිගු පෝලිම් දක්නට ඇතැයි පැවසූ එම සංගමයේ පෙට්‍රල් වලට අමතරව සිපෙට්කෝ පිරිවුම් හල් වලට ඩීසල් හා සුපිරි ඩීසල්ද බෙදා හැරීම සිදු කර තිබෙන බවත් වැඩිදුරටත් අනාවරණය කර සිටිනවා. ඉතින් කෙසේ වෙතත් අද දිනමින සිරස්තලයකනුත් මේ පෙට්‍රල් අර්බුදයේ පිළිබඳව අතුරු කතාවක් වාර්තා කරනවා. IOC පෙට්‍රල් ටැංකිවලට පමණයි ලබා දෙන්නේ කියලා දිනමින අද ප්‍රධාන පිටුවේ සිරස්තලයකින් වාර්තා කරනවා. ඒ අනුව කෑන් සහ බෝතල් ගේන්නට එපා කියලා ඔවුන් කියනවා.